Yang perjalanan arah kiri sebenarnya tadi Sati sampajanya bhikkhave asati sati sampajanya vipanna sadu parisamma kiriya kamma sati sampajanya bhikkhave sati sati sampajanya upanisamma kiriya kamma sadu 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 garuniya mehenin mahansa pingwan yogi mahatma mahatmini ada මේ ඔක්තෝබර් මාසේ 7 වෙනි දවසේ දෙදින භාවනා වැඩමුළුවේ පළවෙනි දවස පළවෙනි ධර්ම දේශනාව පළවෙනි සුදානම් ගහිත අපි මේ වගේ ධර්ම දේශනාවකට යොමු වෙන්නේ මේ වගේ වැඩසටහනක් කරද්දී තිලෝගුරු මහමෑණියන් අන්දන වදාලා තියෙනවා අපි මේ ගමනේ යද්දී අනිවාර්යෙන් ඒකට සහයෝගය දක්වන්න ඕන ඒකට අනුග්‍රහ කරන්න ඕන කියලා. ඉතින් ඒ අනුග්‍රහ කිරීමේ අභිලාෂයෙන් තමයි අපි මේ දේශනාව ඉස්සරහට ගන්න. ඒ අනුග්‍රහ කරන්න ඕන කරුණු පහ සඳහන් කරනවා මතක් කරනවා මේක හැම වැඩසටහනකම ආරම්භයේදී මතක් කරනවා. ඒ කරුණු පහ තමයි සීල අනුග්‍රහය සුතානුග්‍රහිතය, සාකච්ඡා අනුග්‍රහිතය, සමත අනුග්‍රහිතය, විපස්සනා අනුග්‍රහිතය කියලා. ඉතින් මේ සීල අනුග්‍රහිතයක් අවශ්‍ය වෙන නිසා තමයි අපි පටන් ගද්දිම ආර්ය අෂ්ටාංගික සීල උපෝසත අෂ්ටාංග සීලය අපි සමාදන් වුණේ අද උදේ පාන්දර. ඒකෙන් අපි සාමාන්‍ය ගෙවල් වල ඉන්න සීලයට වඩා උසස් සීලයක පිළිදලා අනුග්‍රහයක් කරනවා මේ කරන කාර්යය. ඉතින් එකෙක් ගොඩක් කතා කරන්න පුළුවන් වුණා මම එතනින් එහාට ඒ ගැන සඳහන් කරන්නේ අපි පුළුවන් ආකාරයට සීලයෙන් අනුග්‍රහ කරනවා. ඊට පස්සේ කියනවා සුතානුග්‍රහිතය සාකච්ඡා අනුග්‍රහිතය කියලා මේ කරන්නේ සුතානුග්‍රහිතය නමයි. දේශනාව දේශකයන් වහන්සේ ඉදිරිපත් කරන ශ්‍රාවකයෝ එකට මම ඉදිරිපත් කරගනි. සාකච්ඡා අනුග්‍රහිතය තමයි අපි අද තුන හමාරය ඉඳලා හතර හමාර වෙනකම් කෙරුවේ තම තමන් මේ යන මාර්ගයේ මොන වගේ අත්දැකීම් ලබනවද මොන වගේ අදහසක් ඒ අත්දැකීම් වල තියෙනවද කියලා ඉදිරිපත් කරපුවම ඒක දෙපාර්ශවයේම සම්බන්ධ වෙනවා සම්බන්ධ වෙලා හරියට වොලිබෝල් ගේම් එකක් වගේ මේ සුත අනුග්‍රහිතයට වැඩිය අර්මාණ්‍යයි සමතානුග්‍රහිතයත් විපස්සනානුග්‍රහිත අපිට හැකි ප්‍රමාණයෙන් අපි සිද්ධ කරනවා ඔය සක්මන් කර කර පරයන්කය කර කර. ඉතින් මේ වගේ කරුණු පහකින් මේකට අනුග්‍රහ කරන්න ඕන කියලා කියනවා. ඉතින් මේ වෙලාවේ අපි ගන්න මේ සුත අනුග්‍රහිතය කියන්නේ ඒ සුත අනුග්‍රහිතය කියන එකට මම මේ ඉදිරියෙන් දියාගත්තු පාඨය සති සම්පජඤ්ඤ භික්ඛවේ අසති සති සම්පජඤ්ඤ විපන්න සහතුකනි සම්මති උදෝසප්පන් කියන එකේ තේරුම තමයි සති සම්පජඤ්ඤට සතිමත් වුණ නැත්නම් ඒක හරි අමුතු කතාවක් සති සම්පජඤ්ඤ විපන්නස්ස වෙනවා සති සම්පජඤ්ඤ විපන්නස්ස වෙනවා කියලා කියන්නේ සති සම්පජඤ්ඤේ පිහිටන්නේ නැහැ සති සම්පජඤ්ඤ තියෙනවා සති සම්පජඤ්ඤ තියෙනවා කියලා දන්නේ ඒකට අසති එහෙම වුණාම සති සම්පජඤ්ඤ විපන්න සති සම්පජඤ්ඤ පිහිටලා නැහැ
ඒකේ හේතුවක් නිසා මේ හිරියොතප් කියන එක වැරසිලා යනවා. හිරියොතප් කියන එකට අහු වෙන්නේ නැහැ. හිරියොතප් කියන එක දියුණු වෙන්නේ නැහැ. වැඩෙන්නේ නැහැ. වැඩෙන්නේ නැති වෙන්නේ හේතු වෙනවා. හිරියොතප් කියලා කියන්නේ පවට තියෙන බයක්, පවට තියෙන ලැජ්ජාවක්. ඒක අනිත් පැත්තේ කියනවා සති සම්පජඤ්ඤ පිට්ඨවේ සති. සති සම්පජඤ්ඤ තියෙනවා කියලා සතිමත් නම් සති සම්පජඤ්ඤ තියෙනවා කියලා දන්නවා නම් එතකොට කියනවා සති සම්පජඤ්ඤ උපනිසම්මු. ඒක මේ විපන්නස්ස නෙමෙයි. ඒක නැති වෙලා ගිහින් නෑ. මේක සති සම්පජඤ්ඤ උපනිසම්මු. ඒකට හේතු සාධක වෙනවා. ඒක සති සම්පජඤ්ඤ සම්පන්න කරගෙන. එයා සම්පාදනය කරගෙන ඒක හේතු වෙනවා. හිරියොතප් ඇති වෙන්න ලැජ්ජාවය පවට ලැජ්ජාවය ඇති වෙන්න තමයි තේරු. මම මේක මේ තේරුම අරගෙන මේ දිගට කතා කරන්න නෙමෙයි මගේ අදහස. මේ දෙදින වැඩමුළුවක් හින්දා මේ වැඩමුළුවේ මම අදහස් කරන්නේ මේ සති සම්පජඤ්ඤය කියන එක. හැම දෙදින වැඩමුළුවේ මම එක තමයි කරන්නේ. සතිය කියන්නේ මොකද්ද කියලා හඳුන්වලා දෙනවා. සම්පජඤ්ඤය කියන්නේ මොකද්ද හඳුන්වලා දෙනවා. එහෙම හඳුන්වලා දුන්නාට පස්සේ ඒක හරියට තේරුම් ගන්න කෙනෙකුට වෙඩික්කාරයා වගේ ඕන වෙලාවට වෙඩි තියන්න පුළුවන්. ඉතින් ඒ වගේ මේ අපි මාර්යා එක්ක කරන යුද්ධදී අවශ්‍ය කරන අවශ්‍යම උපකරණය තමයි මේ සතිය නෙමෙයි සති සම්පජඤ්ඤ වෙන්න ඕනේ. එතකොට මාර්යාට දුන්න හැටි සුන්නත් දෝලි වෙලා යනවා. ඉතින් ඒ හැකියාව ඒ ආයුධය ඒ ආම්පන්නය තමයි මේ ඉස්සරහට ගන්න හදන්නේ. සතියයි සති සතියයි සම්පජඤ්ඤයි කියන්නේ. අද මම සතිය ගැන ටිකක් කතා කරනවා. මට හැකි ප්‍රමාණය සම්පජඤ්ඤ අපි හෙටට තියෙනවා. ඉතින් සතිය ගැන කතා කරද්දී අපි ඊයේ මතක් කරගත්තා මොකද්ද මේ සතිය කියන්නේ කියලා. ඒකට දුන්න ප්‍රධානම සරලම හඳුන්වා දීම තමයි දැනුවත් භාවය කියන එක. ඒ දැනුවත් භාවය අපිට හරියට ගත්තොත් ඒ දැනුවත් භාවය නිසාම අපි නිතරම අවදියෙන් ඉඳ සිද්ධ වෙනවා. ඒකට ඒක දැනුවත් භාවය කියන්න පුළුවන්. එහෙම නැත්නම් ටිකක් ඒක අලු ගැසලා නැගිටලා ඉන්නවා නම් ඒක අවදිමත් භාවයක් ඇති. අපිට සරල තේරුම තමයි සතිය කියන එකේ එක්කෝ මේ දැනුවත් භාවය එහෙම නැත්නම් අවදිමත් භාවය කියන එක. එතකොට අපි මතක් කරගත්තා මේ දැනුවත් භාවය අවදිමත් භාවය අපි මේ දැනට සාමාන්‍ය ලෝකයේ දිවිදා කටයුතු කරගන්න රැකී රස්සාවල් කරගන්න ගමනක් බිමනක් යන්න යාම ටිකක් කන්න එතකොට ගෙවල් දොරවල් බලාගන්න අඹ සැමියන් හැටියට ජීවත් වෙන්න තියෙන දැනුවත් භාවය නෙමෙයි. අපේ දැනුවත් භාවයක් තියෙනවානේ. ඒ දැනුවත් භාවය නෙමෙයි බුදුහාමුදුරුවෝ මෙතන කතා කරන්නේ තමන් ගැන තියෙන දැනුවත් භාවය. තමන් ගැන මේ මොහොතේ මෙතනදි තියෙන දැනුවත් භාවය ඒ තරමටම බුදුහාමුදුරුවෝ පටු කරනවා. අපේ දැනුවත් භාවය එන්න ඕන තැන. ආය හොදන්න දෙයක් නැහැ මේකෙ. මෙන්න මෙතනටයි දැනුවත් භාවය ගන්න ඕන කියලා පැහැදිලිව කියලා දෙනවා. ඉතින් ඒ කොච්චර පැහැදිලිව කියලා දුන්නත් සංසාරය පුරාවට අපි මේක කරලා නැහැ. ඉතින් අන්ධය වගේ එහෙ අත ගන්නවා මෙහෙ අත ගන්නවා. මම හමුදු කෙනෙක් කියලා තමදගෙන මට පොඩි නැට වෙනවා ඔවා කියන්නේ. මේ ඉතින් ඒ වගේ බුදුහාමුදුරුව මේක අපිට හොදන්න දෙලා දෙයක් නැහැ. හරියටම තක්කෙට ගහලා දෙනවා. සතිය කියන්නේ මෙන්න මෙහෙම දැනුවත් භාවය පවත්වන්න ඕනා කියලා. ඉතින් ඕක එක තැනක සඳහන් කරනවා ස්මෘති කියලා. ඒ ස්මෘති කියලා සඳහන් කරන එක අපි හුඟව දෙනෙක් මේ සතිය ඉස්සරහට අරගෙන මතක තියාගන්න මේක හොඳයි කියලා ස්මෘති කියන එකේ දේරුම් මතක හිටිනවා කියන එක. අට්ටිය පොඩි උන්ට හතිය කොවන්න හදන පොත මේ මොකද විවාහ පාස්කෝ එහෙම කතාවක් නෙමෙයි. බුදුහාමුදුරුවෝ කියන්නේ මේ දැනුවත් භාවය ආවන එයාට මතක හිටිනවා. ආය මත්මක මතක පාඩම් විෂයන් පාඩම් කරන්න මේවා අවශ්‍යකතාවයක් නෙමෙයි. මේ සතිය හදලා තියෙන්නේ ඊයර කීප දෙනෙක් සඳහන් කරුවා වගේ මේ හිතේ නිදහසක් හිතේ සැනසීමක් කියන එකක් හොයාගෙන යන්න. ඒකට බුදුහාමුදුරුවෝ කිව්වේ නිවන් යන්න කියලා.
නිවන කියලා කියන්නේ අපි හොයන සීය. අපි ඒකට අපේ කට හුරු වෙන්නේ නැහැ. මට මේ නිවන් යන්න ඕනේ කියන්නේ. අපි මේ හිතේ සනසීම හොයන්නේ මේ නොය තියෙන සාමාන්‍ය ලෝකයේ ඉඳි කාම ලෝකයේ තියෙන කචල් ටික නැති වේවා කියන එක තමයි. ඉතින් බුදුහාමුදුරුවෝ කාම ලෝකයේ තියෙන කචල් ටික නැති කරන්න තමයි යන්නේ. හැබැයි බුදුහාමුදුරුවෝ එක කපල පිරිසුදු කරලා හොදලා උපමට්ටම් දාලා හොදන්න නැති වෙන්න කියනවා. මම ඔය උඹලට වැඩිය මේ ලෝකේ මේ දැකලා තියෙනවා, පඩු ගහලා දැකලා තියෙනවා, ඉඳලා දැකලා තියෙනවා. ඔය හිතට සැනසීමක් නැති එක ආම ලෝකයේ විතරක් නෙමෙයි ආධ්‍යාත්මික ලෝකෙත්. ඉතින් මම මේක පළු ගහලා පළු ගහලා පළු ගහලා පළු ගහලා අන්තිමට වෙනකන් බලලා මම කියනවා මේ අන්තිමට යනකන් මේ හිතේ සැනසීම ගෙනියන්න පුළුවන් නම් අන්න ඒකට නිවනම කියලා බුදුහාමුදුරුවෝ වචනයක් දීලා කියනවා. ඒ වෙන නිවනට යන්න අවශ්‍ය කරන ප්‍රධානම සාධකය තමයි සතිය. ඉතින් මම මේ ඇයි මෙච්චර තප්පුලන්නේ සතිය මෙච්චර වැදගත් කියලා නිවන් යන්න. ඒකට හේතුව තමයි බුදුහාමුදුරුවන්ට ඉස්සෙල්ලම් හිටිය සතිය වඩපු අය. හරි. භාවනා කරපු අය. ඒ අය භාවනා කරලා පට්ටියක් එක එක ආකාරයේ සෙල්ලම් දලා හිටියා. කට්ටියක් හිත කියවන්න පුළුවන්, තව කට්ටියකට වතුර ඇවිදින්න පුළුවන්, තව කට්ටියකට පාවෙන්න පුළුවන්, තව කට්ටියකට අනාගතේ කියන්න පුළුවන් වගේ විවිධ අය හිටියා. ඉතින් බුදුහාමුදුරුවෝ ඒ ඔක්කොම දැක්කා. ඔක්කොම ගාවට ගියා. ගිහින් ආලාර කාලාමුද්දක පුත්‍රට ගියාට පස්සේ කිව්වා, ඔයා තමයි මගේ ලක්ෂම ගෝලයා, බොහෝම ඉක්මනින් ඔයා මේක අල්ලගත්තා. දැන් මෙතනින් එහාට කරන්න දෙයක් නැහැ. ඔයා 250ක් ගන්න, මම 250ක් අරගෙන අපි මේ බිස්නස් එක බෙදාගෙන කරගෙන පාර්ට්නර්ෂිප් කරන් දාගෙන යම් කියන කතාව බුදුහාමුදුරුවන්ට පදනම් කෙරුවා. ඒ සඳහන් කෙරුවට පස්සේ බුදුහාමුදුරුවෝ කිව්වා, නෑ මං තින් සත්‍ය ගවේසි, මේ සත්‍ය කියන්නේ මොකක්ද කියන එක ගවේෂණය කරගෙන යන්නේ. ඔය කියන එකේ ප්‍රශ්නයක් තියෙනවා. මොකක්ද එතන තිබිච්ච ප්‍රශ්නේ? ඒගොල්ලෝ මේ අරමුණ ඉස්සර කරගෙන ගියේ. ඒගොල්ලෝ දිගින් දිගටම දිගින් දිගටම දිගින් දිගටම මේ අරමුණ ආස්වාස ප්‍රස්වාසයේද එහෙම නැත්නම් ගන්න මොකක් හරි අරමුණට හිත දාලා 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 දිගටම ඒගොල්ලන්ට පේනවා මේ අරමුණ ගෙවිගෙන 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 ගිහින් අල් තියෙනවද නැද්ද කියලා කියන්න බැරි තරමටම අරමුණ ගෙවිලා යනවා, අරමුණ නැති වෙලා යනවා. එහෙම අරමුණ නැති වෙලා ගියත් ඒගොල්ලෝ ඒ නැති වෙලා යන මේ සංඥාවට ඒගොල්ලෝ තමන් කියලා හඳුනා ගන්නවා. ඒගොල්ලෝ හඳුනා ගන්නවා මේක තමයි අන්තිම කෙලවර කියලා. ඒක හඳු ඒගොල්ලෝ හඳුනා ගන්නවා මේක හැමදාම තියෙනවා කියලා. එතකොට මෙන්න මේ தত্ত্বය නිසා ඒගොල්ලන්ට අරමුණෙන් මෙහාට එන්න බැරි. බුදුහාමුදුරුවන්ට සත්‍ය ගවේසි කියලා ගිහින් උන්වහන්සේ අවබෝධ කරගත්තේ මොකද්ද? මේ අරමුණ කියන එක තමයි ප්‍රශ්නේ. මෙච්චර මේක ගෙවිගෙන 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 මෙච්චර මේ නතුරියක් අපි මේ පොඩි පොක්කක් මේක තියන් ඉන්නවානේ. ඒ හින්දා මම මේ කරන ක්‍රමවේදය පොඩ්ඩක් වෙනස් කරන්න ඕනේ කියලා එයා අර පිළිගුරු අමාමෑණියන් අරමුණ අතෑරි. අරමුණ අතෑරලා දැනුවත් භාවයේ ඉස්සරහට තියන. කොන කෙංගෙඩියක් වෙද්දී මම බලන අරමුණ දිහා බලන් ඉන්නවා. අරමුණ සුන්නද්දුවිලි වෙලා ගියට මට ප්‍රශ්නයක් නැහැ. මම බලන් ඉඳලා බලනවා මොකද මේකට වෙන්නේ. අනේ එච්චරයි බුදුහාමුදුරුවෝ කෙරුවේ. අරගොල්ලොත් බලාගෙන හිටියා. ඒගොල්ලෝ බලාගෙන හිටියේ අරමුණ අල්ලගෙන. බුදුහාමුදුරුව බැලුවේ කොහොමද? අරමුණ අතහැරලා. අරමුණ අල්ලන්නේ නැතුව අරමුණ ඉදිරියට ගන්න නැතුව බුදුහාමුදුරුවට සතිය ඉදිරිය. දැනුවත් භාවයේ ඉදිරිය. අරගෙන සතිය දිගටම තියාගින්න ක්‍රමවේදයක් හැදුවා. එහෙම ක්‍රමවේදයක් හැදලා බුදුහාමුදුරුව අපිට කිව්වා සතර සතිපට්ඨාන සූත්‍රයේදී සතින් පරිමුඛං කියලා. උජුම් කායං පනිදායි සතින් පරිමුඛං. ඉතින් එහෙම සතින් පරිමුඛං කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ මේ මම මේ මෙතන කියනා වගේ ලොකු කතන්දරයක් බුදුහාමුදුරුවන්ට කියන්න අවශ්‍ය නැහැ. බුදුහාමුදුරුවෝ මේක හොඳට හොදලා බලලා අරගෙන තියෙනවා. ඉතින් අපි නිවන් යන්න කැමති නම් බුදුහාමුදුරුවෝ කෙලින්ම කියනවා උඹලට ආනම්මනම් විස්තර වැඩක් නැහැ. මෙන්න වේද මෙන්න මේ බීත බීපල්ලා කියලා හරියටම ටැබ්ලට් එක දෙනවා. මොකද්ද
සතියින් පරිමුඛා. මොකද සතියින් පරිමුඛා කියලා කියන්නේ සතිය පෙරමුණේ තියාගන්න කියන. සතිය පෙරටුව තියාගන්න කියන. සතිය ඉදිරියෙන් තියාගන්න කියන. සතිය තමන්ගේ වාහනේ රියදුරු ආසනයේ තියන්න කියලා බුදුහාමුදුරුවෝ සඳහන්. ඉතින් මේ පරිමුඛම් කියන වචනේ වැරදි අර්ථකථනයකට ලක් කළා කියන ඒගොල්ලෝ කියනවා මුඛම් කියන්නේ කාට උපරි කියන්නේ ඉදිරිය උපරි කටේින්ද කට ඉදිරිය උපරි මුඛම් තමයි පරිමුඛම් වෙලා තියෙන්නේ කියලා මේ කට ඉදිරිය මෙතන අවධානය දෙන්න. එහෙම කතාවක් නෙමෙයි. කියන්නේ සතිය පෙරමුණේ තියාගන්න කියන එක තමයි. ඔය අපේ ලොකු හාමුදුරන්ගේ ගුරු පරම්පරාවේ ඇවිල්ලා තියෙන්නේ. ඒක නිකන් ගුරු පරම්පරාවෙන් ආවා විතරක් නෙමෙයි. අපිත් ඒක කරපුවාම මේක නේද මේ කියන්නේ අයියෝ මේ පුතාලම දෙච්ච දෙයක් කියලා හිතෙනවා. ඒ වගේ වැරදි අර්ථකථන නිසා අන්තර්ජාතිකව ගන්නන ගුරුවරු පවා මේ කට ඉස්සරහ තියාගන්න කියලා කියනවා. ඉතින් කෙසේ වෙතත් අපි මාතෘකාවට ආවොත් බුදුහාමුදුරුව මේ විදිහට මේ සතින් පරිමුඛම් කියන එක ගන්න අරගෙන අරමුණ කියන එක පස්සට දැම්මා. පස්සට දාලා මේක දිහා බලන් ඉන්න කියලා කිව්වා. එහෙම බලන් ඉද්දී අපි ඒ බලන් ඉන්න කාර්යය තමයි මෙතන මේ කරන්නේ. සතිය ඉදිරියට තියාගෙන අපි ඊයේ සතිය හඳුනාගත්තට පස්සේ මේ සතිය වඩන ක්‍රමවේද තුනක් කියලා දුන්නා. ඒ ක්‍රමවේද තුන තමයි සක්මනේ සතිය වඩන විදිය, පර්යංකේ සතිය වඩන විදිය, යටි කයට හිත ගන්න එක, උඩු කයට හිත ගන්න එක. ඉතින් ඒ හිත ගත්තාම ඒ හිත ගන්න තමන් සතිමත් වුණා කියලා අපිට කියන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්න පුළුවන් වෙන්න අපි කිව්වා මෙන්න මේ විදියට බලලා පුළුවන් තරම් තමන්ගේ සක්මන ස්වභාවික සක්මන කරලා ඒ ස්වභාවික සක්මනේ පුළුවන් තරම් තොරතුරු ගන්න කියලා. කොහොමද තියන්නේ, කොහොමද ඔසවන්නේ, කොහොමද ගෙනියන්නේ, මොන වගේ සංවේදනාද දැනෙන්නේ, මේක කොච්චර කකුලේ සක්මන් ක්‍රියාවලිය දැනෙනවද කියලා තොරතුරු ගොඩක් තියෙනවා. හැබැයි මම දුන්නේ දෙකයි. ඉතුරු ටික තමන් සක්මන් කරලා හොයාගන්න ඕන නිසා. ඉතින් එහෙම අපේ පරණ වැඩසටහන් වලට සම්බන්ධ සහභාගී වෙලා තියෙන අය ඒ වැඩිපුර තොරතුරු එවු. ලියලා එවලා තිබුණා. තව සමහරුන්ට තොරතුරු අහු වෙලා තිබුණේ නැහැ. ඒගොල්ලන්ට භාවනාව සිද්ධ වෙනව තොරතුරු නැහැ. ඒක තමයි වෙන්නේ සතින් පරිමුඛම් නොවුනහම භාවනා අසිද්ධ වෙනවා. අරමුණ දිහා බලන් ඉන්නවා. හැබැයි අරමුණේට බලන් ඉඳලා අපි අරමුණට හිත වැටිලා ඒ අරමුණේ හම්බ වෙන අරමුණට හිත දැමීම නිසා අපිට එන ශාන්තියට අපි නතු වෙනවා. ඒ එන ශාන්තියට නතු වුණාට පස්සේ අපිට අරමුණේ තොරතුරු හම්බෙන්නේ නැහැ. ඔහේගේ අන්තිමටික බෙල්ල එක වැදුනට පස්සේ මතක් වෙනවා කොහෙද හිටියේ මං කියලා. එහෙම නැත්නම් ටිකක් වෙලා ඔහේ ඉඳලා ඊට පස්සේ ඔන්න වේදනාවක් ආවට පස්සේ තමයි දැනන්නේ මං ආශ්වාස ප්‍රශ්වාස බලන් හිටියේ. ඊට පස්සේ වේදනාවක් දැනෙනවා. එහෙම නැත්නම් ආශ්වාස ප්‍රශ්වාස දිහා බලන් හිටියේ ඊට පස්සේ කියන සද්දයක්. මං කියන හොඳට ආශ්වාස ප්‍රශ්වාස දිහා බලන්න කියලා. ඒ කියන්නේ මේක දිගටම මොකද වුනේ කියලා අහුවෙන්නේ නැහැ. ඒ මහු නොවෙන්නේ ඇයි සති පරිමුඛම් කියන එක අපි සංසාරයක් ඉස්සේ කරලා නැහැ. සංසාරයක් ඉස්සේ කරලා නැති හින්දා මෙතන ඇවිල්ලා හාමුදුරු කෙනෙක් දවස් දෙකකින් ඔක්ක කියලා දෙන්න හැදුවට ඔළුවට යන්නේ නැහැ. ඔළුවට ගියත් අපේ හිත ඒක පිළිගන්න ලෑස්ති නැහැ. හැබැයි පුළුවන්. පුළුවන් වෙන්න හේතුව තමයි මේ පිරිසට මේ හම්බ වෙලා තියෙන මේ දවස් දෙක කන කැස් බෑවෙක් වියසිතුරෙන් අහස බලද්දී අමාවක පෝයක් නොවී පාරසක පෝයක් වුණා වගේ දවසක්. මේ සතිය කියලා කියන්නේ විශ්වයේ තියෙන සුන්දරම කැනට යන්න පුළුවන් වාහන. ඒ වාහනේ මේකයි, ඒ වාහනේ යන්නේ මෙහෙමයි කියලා අහන්න ඕගොල්ලෝ එසේ මෙසේ පෙරුම් දෙරිල්ලක් නෙමෙයි පෙරුම් කරලා තියෙන්නේ. ඉතින් ඒ පෙරුම් කුරලා තියෙන නිසා තමයි මේක හම් වෙලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා දැන් මම මේ කියපුවම
එක සැරේට ඕක සතියේ ඉස්සරහට ආවේ නැහැ කියලා කලබල වෙන්න දෙයක් නැහැ. මේක ලබා ගන්න අවශ්‍ය කරන හේතු සම්පත්තිය තියෙන නිසා තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒකට ශ්‍රද්ධාව තියෙන නිසා තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒකට වීර්ය තියෙන නිසා තමයි ඇවිල්ලා තියෙන්නේ. අපිට තියෙන දැන් මේ අතට හම්බෙච්ච එක මඩේ දාන්න නැතුව මේක දිගින් දිගටම දිගින් දිගටම දිගින් දිගටම සිද්ධ කරගෙන යන්න ඕන. ඉතින් සමහරු ඉන්නවා ඒ තවත් එකෙන් දෙකෙන්ම අහුවෙනවා. හැබැයි ඒක සතිය කියලා දන්නේ නැහැ. සමහරු ඉන්නවා ඊට වැඩි අහුවෙලා හිතා ගන්න බැරි දුරකට යන අයත් ඉන්නවා. ඒක ඒගොල්ලෝ දන්නේ නැහැ මේ සතිය තමයි යන්නේ කියලා. කෙසේ වෙතත් මේ විදිහට අපි සතිය ඉස්සරහට අරගෙන ගියා අපිට සතියින් පරිමුඛම් කරගෙන ඉන්න පුළුවන් නම් අපිට ගන්න අරමුණේ තොරතුරු රාශි 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 එන්න පටන්. ඒ එන තොරතුරු රාශි මුලින් අපිට අහුවෙන්නේ ඒ අරමුණට අත්‍යන්ත ලක්ෂණ. සක්මනේදී අත්‍යන්ත ලක්ෂණ මොනවාද? ඔසවද්දි අත්‍යන්ත ලක්ෂණ මොනවාද? ගෙනියද්දි අත්‍යන්ත ලක්ෂණ මොනවාද? තියද්දි අත්‍යන්ත ලක්ෂණ මොනවාද? තද කරද්දී අත්‍යන්ත ලක්ෂණ මොනවද කියන එක තේරෙන්න පටන් ගන්නවා. ඒක තමන් තම තමන්ට ආවේනික ලක්ෂණ තියෙනවා. ඒ වගේම අනිත් කකුලෙත් එහෙම දුන්නු තේරෙන්න පටන් ගන්නවා. මේක බලාගෙන 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 ඉද්දී තමන්ට මේක තේරෙන්න පටන් ගන්නවා. මෙතන මේ චක්‍රයක් වගේ දෙයක් තමයි යන්නේ. එක කකුලක පස්සේ එකක්, එක කකුලකට පස්සේ එකක් චක්‍රයක් වගේ දෙයක් තමයි යන්නේ. ඉතින් මේක දිහා තමන් බලාගෙන බලාගෙන ඉද්දී ටික වෙලාවක් පියවර කීපයක් එහෙම නැත්නම් විනාඩි කීපයක් මේ පටන් ගත්ත මනුස්සයාගේ වෙනසක් පේන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මේ දෙකේ එක එක ඒවායි අත්‍යන්ත ලක්ෂණ වලින් දිහාට ගිහින් ඒ පොදු ලක්ෂණ පේන්න පටන් ගන්නවා. ඉතින් එහෙම පොදු ලක්ෂණ පේන්න පටන් ගත්තට පස්සේ අත්‍යන්ත ලක්ෂණ තියෙනකම් හරි ජොලි හරි ටොප් මේක එකින් එක බෙද 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 වෙන් කර කර වෙන් කර කර බලන්න පුළුවන්. පොදු ලක්ෂණය ආවට පස්සේ නිකන් වමනයක් නිකන් හැඳයක් හැඳක් වගේ නිකන් බොඳ වෙච්ච බිඳුරයක් වගේ ඔක තියා මනක් එහෙම මලම් බලන්නද එතකොට ඇවිදින්න ඉඳින්නත් නැහැ. කකුල තිබ්බට කකුල හරියට යන්නේ නැහැ. නිදි මත හැදෙනවා හතර උඩට. ඉතින් එහෙම ආවත් රතින් පරිමුඛක්ම අපි මේක දිගින් දිගටම දිගින් දිගටම බලාගෙන ඉන්න ඕන. එහෙම බලාගෙන හිටපුවම මදි ඒක බලලා වාර්තාලේ ලියන්න. එතකොට ගන්නවා යන සතිය අහුවෙලා අහුවෙලා දෙනවා විතරකුත් නෙමෙයි එයාට සතිය ටික වෙලාවක් මේ දිගටම තියාගෙන යන්න පුළුවන්. තියාගෙන යන්න පුළුවන් විතරකුත් නෙමෙයි මේ අරමුණ විකාශනයට ලක් වෙනවා. අරමුණ වෙනස් වෙනවා. අරමුණ පෙරලි කරනවා. හැබැයි මෙයා කරන්නේ වෙන දෙයක වෙන්න අරලා උහේ බලාගෙන ඉන්න එක. ඉතින් එහෙම බලාගෙන ඉන්න පුළුවන් හැකියාව මිනිස්සෙකුට විතරයි ගන්න පුළුවන්. ඌසෙකුට බෑ මීයෙක් දැක්කම බලාගෙන. බල්ලෙකුට බෑ අසුචි ටිකක් දැක්කම අහක බලාගෙන. ඒක ගිහිල්ලු අපේ ලොකු ආම්තුරු කෙනා ඉබලවත් ගියේ නැත්තම් ඔළුව හම්බුනේ. මන් දන්නේ ලොකු ආම්තුරු කොහොම දන්නවද කියලා. ලොකු ආම්තුරු කියන කතාව. ඔය වගේ අපිත් ඒ ගැතිය තියෙනවා. එළියට බැස්සට පස්සේ කවුරු හරි මොනා හරි කිව්වොත් අතපය විසිකරන ගතිය තියෙනවා. අපිට ලස්සන සාරියක් දැක්කොත් ඇරිලා බලන්න හිතුනෝ යන්නවත්. ඉතින් ඔයගේ පිරිමි කට්ටියට එක එක විකාර තියෙනවා කිව්වත් කියන්න පුළුවන් යන තමයි ඒ කිව්වේ. ඉතින් මේවා අපෙන් මේ සත්ව ගතිගුණ තිබ්බට බුදුහාමුදුරුවෝ කියන මිනිස්සුන්ට විතරක් කියන හැකියාව පොඩ්ඩක් සතිය කියන එක දැනුවත් භාවය කියන ඉදිරියට ගත්තොත් ප්‍රතික්‍රියා කළ යුතුම නැහැ. අර ඔක්කොම ප්‍රතික්‍රියානේ. ඒ ඒ ඒ අගෝචර අරමුණ ආවට පස්සේ අපි ඒකට ප්‍රතික්‍රියා කරනවා. ප්‍රතික්‍රියා කරනවා එක්ක අල්ලගෙන එහෙම නැත්නම් ගැටිලා. ඔය දෙක කරන්නේ නැතුව බුදුහාමුදුරු කියන බලාගෙන ඉදී. හරියට තර්ඩ් අම්පයර් වගේ. ක්‍රිකට් ගහද්දී තුන්වෙනි විනිශ්චකරුවා ඉන්නවානේ. තුන්වෙනි විනිශ්චයකාරයා වගේ මේ කැමරාව වගේ අපි වෙන දේ දිහා බලන්න. ඒකට ප්‍රතික්‍රියා කරන්නේ නැතුව මේ සිද්ධ වෙන දේ දිහා බලන්න මානසිකත්වයක් ඇති කරගන්න.
ඉතින් ඒ හින්දා බුදුහාමුදුරුවෝ කියන ඒ தத்துவය ඇති කර ගන්න නම් මේ සතින් පරිමුඛං කියන කතාව තියෙන්න ඕනේ. මෙහෙම සතින් පරිමුඛං කියන කතාව අරගෙන අපි ආවට පස්සේ සිද්ධ වෙන්නේ මොකක්ද? අපි මේ කාම ලෝකයේ හැපින පිනව 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 ඉඳලා කන පිනව පිනව ඉඳලා නාසය පිනව පිනව ඉඳලා දිව පිනව පිනව ඉඳලා ශරීරය පිනව පිනව ඉඳලා ඔළුවට එන වල් බූත අදහස් ඔක්කොම දියත් කරලා අර පරිේශන මේ පරිේශන කර කර ඉඳලා අපි මෙතනට ආවට පස්සේ අපිට සිද්ධ වෙන දේ තමයි අර අරව දාලා ආවට පස්සේ අරවේ හෙවණලි ටික පස්සෙන් එනවා. දැන් මේ දුව ලීලා තිබුණා මට කැම්පස් එක මතක් වෙනවා. ඔය තමුණු මොනවාද මතක් වෙනවා කියලා. ඉතින් ඒ වගේ දුව ලිව්වට මෙතන මේ අනිත් ඔක්කොම කට්ටිය දුඳනු නෙමෙයි. අපිට සමහර වෙලාවට අපේ හිතට එන දේවල් මේ වார்த்தාවක ලියලා ඉදිරිපත් කරන්න බැරි තරම් දේවල් අපේ හිතට එනවා. ඉතින් ඒ මොනාද එන්නේ අර දාලාපු කාම ලෝකයේ හෙවණැලි ටික පස්සෙන් එනවා. ඒ කාම ලෝකයේ එන හෙවණැලි ටික පස්සෙන් ආවත් මෙතන නැකිතලා යන්න අපිව උදුසි ගැන්නුවත් අපි මෙතන ඉන්නවා කියලා කියන්නේ අපි දැන් හැකියාව ලබනවා මේ කාම ලෝකේ හරහා යන්න. කාම ලෝකයේ තියෙන ඒ ආකර්ෂණීය ගතිය මෙතන හිටියට අපිව කය විතරයි මෙතන මනසෙන් අපිව අදිනවා අර කාම ලෝකේ. ඒ කාම ලෝකයේ තියෙන ආකර්ෂණයට අහුවෙන්නේ නැතුව බලන 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 හුස්ම පොදක් පාසා එහෙම නැත්නම් හුස්ම පොදක් බලන් උත්සාහ කරන චිත්තක්ෂණයක් චිත්තක්ෂණයක් පාසා අඩියක් බලන් එහෙම නැත්නම් සක්මනක් බලන් උත්සාහ කරන චිත්තක්ෂණයක් චිත්තක්ෂණයක් පාසා එහෙම නැත්නම් මේ වෙන දෙයක් වෙන්න ඇරලා සද්දයක් ඇහෙද්දී ඇහෙනවා කියලා මෙනෙහි කරනවා නම් යමක් දකිද්දී දකින්නවා කියලා මෙනෙහි කරනවා නම් හිතුවිලියෙද්දී හිතනවා කියලා මෙනෙහි කරනවා නම් වේදනාවක් දැනෙද්දී දැනිනවා කියලා මෙනෙහි කරනවා නම් ඒ කියන්නේ අපි මේ වෙන ඕන ගෙංගිරියක් වෙන්න ඇරලා ඔහේ වෙන දෙයක වෙන්න ඇරලා බලාගෙන ඉන්නවා. එහෙම නැත්නම් ඒක මෙනෙහි කරනවා. එහෙම නැත්නම් ප්‍රතික්ෂේප නොකර ඉන්නවා. එහෙම ප්‍රතික්ෂේප නොකර ඉන්න චිත්තක්ෂණයක් 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 පාසා අපි කාම ලෝකයෙන් අයින් වෙනවා. ඒ කාම ලෝකයෙන් අයින් වෙනවා විතරකුත් නෙමෙයි ඒ කාම ලෝකයට යන්න අපේ හිතේ තියෙන උනන්දුව හිතේ තියෙන ඇද ගැනීම හිතේ තියෙන කාන්දම් ගතිය පොඩ 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 දිය වෙනවා. මොකද මුර කොච්චර යන්න කිව්වා කොච්චර නැගිටලා ඵලයන් කිව්වා නැගිටලා යන්නේ නවත්තලා යන්නේ බලාගෙන ඉන්නවා. එතකොට කාම ලෝකයෙන් අයින් වෙනවා විතරකුත් නෙමෙයි ඒ තියෙන කාම ආකර්ෂණයෙන් අපි එකට කියන කාම ඡන්දේනුත් අයින්. ඉතින් ඔහොම අයින් වෙලා දැන් මේ හිතට මෙච්චර හිත දේවල් දීලා සද්ද දීලා හිතුවිලි දීලා වේදනා දීලා දේවල් පෙන්නලා අපි අදෙන් නැතුව ගියාම දැන් හිතට කරන්නම දෙයක් නැහැනේ. ඉතින් අපි ඒවයි ඒව ආවට පස්සේ අපි කියනවා නම් මට අරමුණට හිත ගන්න බෑ. එහෙම නැත්නම් අපි කියනවා නම් මේවා ආපහුම මේවා නැති කරගන්නේ කොහොමද කියලා. ඒක තමයි අපේ හිතට අවශ්‍ය කරන දේ. අපේ හිතට අවශ්‍ය කරන දේ මේ දැනුවත් භාවය නැති කරා. දැනුවත් භාවය නැති කරනවා කියලා කියන්නේ මේ එන අරමුණක් දැනුවත් භාවය පවත්වනවා වෙනුවට මේක නැති කරන්නේ කොහෙද කියලා හොයනවා. ඒ කියන්නේ අපි ද්වේෂයක් ඇති කරගන්න. එහෙම නැත්නම් තණ්හාවක් ඇති කරගන්නවා අරමුණ. ඉතින් ඒ ද්වේෂයත් තණ්හාවත් තියෙන වෙලාවට හිත කිසිම ප්‍රශ්නයක් නැහැ. ද්වේෂ ගන්නව තියෙනවනේ. අපි එක්ක රණ්ඩු කරන තාක්කල් ද්වේෂය ගන්නව තියෙනවා. ඉතින් එතකොට හිත කිසිම ප්‍රශ්නයක් නැහැ. තෝන්දට ඉන්නවා. ඉතින් අපි ඉතින් විරාපට්ටම් ගහගෙන ඉන්නවා. වාර්තාවල එනවා අඬ අනේමට මේමට අරමුණට ඉද ගන්න වෙනවා. මොකද කරන්නේ? මං හිත ගෙදර යන්න කියලා ඉතින් කතන්දර නිකන් අහනවා. එහෙම නැතුව මේ ඉස්සෙල්ලා කිව්වා වගේ සතිය ඉස්සරහට තියාගෙන ඔය වෙන හැඳේකටම අපි මිනේකරගෙන ගියාට පස්සේ තණ්හාව දිය වෙනවා, ද්වේෂය දිය වෙනවා, ප්‍රතික්‍රියා කරන මනස දිය වෙනවා. ඒව දිය වෙද්දී දැන් හිතට පවතින විදිහක්
හිතට පවතින විදිහක් නැතුව ගියාට පස්සේ හිත ඇවිල්ලා නිකම්ම අපි දන්නේම නැතුව අරමුණට එනවා. හිත ඕන කුඩයක් ගහගන්න කියලා අපි අත ඇරියොත් හිත දන්නවා මෙයා අත ඇරි ආකාරයා කියලා කෙනෙක් අන්හාව ද්වේෂය නෑ. එතකොට දැන් හිතට තණ්හාව ඕන නිසා හිත හොයාගෙන එනවා. දැන් කොහෙද තණ්හාව අපිට දෙන්න පුළුවන්? හිත කියනවා දැන් බලන්න වඩ කකුල හොඳට පේනවා. බලපුවා මේ තියපුවාම විලුඹ තියෙනවා කියලා වඩ පේන්නේ නැද්ද? ඊට පස්සේ මේ ලේ වගේ හරිය තියෙනවා කියලා පේන්නේ නැද්ද? ඊට පස්සේ කොට්ටේ තියෙනවා කියලා පේන්නේ නැද්ද? ඊට පස්සේ ඇඟිලි තියෙනවා කියලා පේන්නේ නැද්ද? ඊට පස්සේ ඒක තද කරලා උස්සන හැටි වඩ පේන්නේ නැද්ද? ඉස්සෙල්ලා විලුඹ කියලා අම්මා ඊට පස්සේ දෙනවා හිත ඕ ගාලා මේ සක්මනේ තොරතුරු. එහෙම නැත්තම් ආශ්වාස ප්‍රශ්වාසයේ තොරතුරු අපිට ආදරේද නෑ. හිත හදන්නේ දැන් මේකට තණ්හා ඇති කරගන්න. එදී ඕක දැක්කට පස්සේ ඉතින් කෙල්ල හලාගෙන උඩ දිහා බලාගෙන ඉන්නවා. එතකොට අර කාම සංඥාවක් නැහැ. කාම ලෝකේ කොහොමත් අයින් වෙලා මෙන්න තණ්හාව ඇති වෙනවා මේ තමන්ගේ සංසිද්ධන ශාන්ත සැහැල්ලු මනසට. මනස සැහැල්ලු වුණාට පස්සේ මෙන්න මේකට තණ්හාව ඇති කරගන්න. ඒ තණ්හාව ඇති කරගත්තට පස්සේ තමයි අර දැන් තොරතුරු ගන්න මතක නැහැ. අපි කොහේ ඉන්නවා බෙල්ලක ගවලා නැහැ. කොහේ ඉන්නවා සද්දයක් ඇහුණා විතරයි දැනගන්නේ. ඉතින් ඔය විදිහට එක පැත්තකින් තණ්හාව අපනවා කාම ලෝකෙට කාම සංඥාවට ගන්නවා කැපුණාට අපේ හිත වෙන පැත්තකින් ආයි ඒ තණ්හාව ගෙනල්ලා ප්‍රතිෂ්ඨාපනය කරන්න බලනවා අර මොනවාද ඒකත් කපන්න ඕන හින්දා බුදුහාමුදුරුවෝ කියනවා සතින් පරි මොකක්ද? සතිය ඉස්සරහට තියාගෙන ඵලයක්. එහෙම සතිය ඉස්සරහට තියාගෙන ගිහාම උඹට තේරෙන්න පටන් ගන්නවා මේ හිත සැහැල්ලු වෙගෙන යනවා. වන්නේ වෙලාවට බුදියා ගන්න එපා. ඒකට අහු වෙන්න එපා. හිත සැහැල්ලු වුණා කියලා දැනගන්න. ඒ හිත සැහැල්ලු වෙන දෙන එක නවත්තන එක නෙමෙයි කරන්නේ. මම දැන් කාම ලෝකෙනුත් අයින් වෙලා කාම සංඥාවෙනුත් අයින් වෙලා අරමුණේ හිතට හොඳට දවඩට හිත තියන් ඉන්නවා. මං අරමුණේ හිත තියන් ඉද්දී ඉඳලා මෙන්න අරමුණ මෙන්න මෙහෙම වෙනස් වෙයි කියලා මට බොහොම සැහැල්ලුවක් දැනෙනවා. දැන් එයාට දැනෙන්නේ කය නෙමෙයි. හිතයි කයයි සමානලට දෙකම දැනෙන්න පුළුවන්. හොඳ සැහැල්ලුවෙන් ඉන්නවා කියලා දැක්කාට පස්සේ ඒකට ඉතින් මේ මොනවාද හොඳ බ්ලැන්කට් එකක් පුරවගෙන බුදියා ගන්න ලෑස්ති වෙන්න එපා. ඒක එක්ක මොකද එහෙමනේ හිතෙන්නේ. මේක තමයි මං හෙව්වේ දැන් මෙතන නවතින්න ඕනේ කියලා අපේ හිත දන්නේ නැතුව යනවා. සැහැල්ලුවට ගියාට පස්සේ සැහැල්ලුවේ ඉන්නවා කියලා මෙනෙහි කරන්න. සැහැල්ලුවේ ඉන්නවා කියලා තමන්ටම මතක් කරලා දෙන්න. දැන් බොහොම සැහැල්ලුවකින් මං ඉන්නේ කියලා මතක් කරන්න. නැත්නම් ඒකට අපේ මේක කවදාවත් මම මේ කිසිම සුපර් මාකට් එකක දැකලා නැහැ. කිසිම පේමන්ට් එකක දැකලා නැහැ. කිසිම පොලක දැකලා නැහැ. මේක තමයි මම හිව්වේ කියලා ඒක බදාගන්න යන්න ලැස්ති වෙන්නේ. එතනට යන්න ගිහින් එතන ඉන්නවා කියලා මතක් කරන්න. එතන ඉන්නවා මේ සැහැල්ලුවටත් මොකද වෙන්නේ කියලා බලාගෙන. ඉතින් එහෙම කීප දෙනෙක් ගිහලා තිබුණා මේ කතන්දර තිබ්බා. අද ඔය වෙන කතන්දර දිහා ඉතින් අඬාඬ හිටියට අන්තිමට හිත සැහැල්ලු වෙනවා. හිත භාවනා කරනවා. ඉතින් ඒ වගේ අපිට වෙනවා. ඉතින් මම මේ කියන්න හදන්නේ ඒ වෙලාවේදී අපි සතින් පරිමුඛන් නෙමෙයි නම් සතිය ඉස්සරහට තියාගෙන හිටියේ නැත්තම් මක්කයි වෙන්නේ තණ්හාව ඇවිල්ලා ආයේ අර කාම ලෝකයේ තිබිච්ච එකම කරා. ඉතින් ඒ හින්දා සතිය පරිමුඛන් වුණොත් එතනට ගිහින් අපි දැනගැනීමේ ස්වභාවය තියෙනවා. දැනගැනීමේ හැකියාව තියෙනවා. පළවෙනි පාරම උක වෙනවා කියලා කියන්නේ නැහැ. ඔය මාසයක් දෙකක් ඇනින්න පුළුවන් ඕක ඇන්නේ. ගුරුවරයාට කියන්නේත් නැතුව ඉන්න පුළුවන්. හිතෙන්න පුළුවන් ගුරුවරයාත් මෙතනට තාම ඇවිල්ලා නැහැ. මම මේකේ ජොලියේ ඉන්නවා කියලා ඉන්නවා. හැබැයි කමටහන් වාර්තා ලියද්දි කතා කරද්දි ඌ එළියට එනවා පොඩ්ඩ. ඒ එළියට ආවට පස්සේ පොඩ්ඩ පොඩ්ඩ සුද්ධ කරන්න පුළුවන්. ඉතින් ඔය විදිහට අපි මේ සතිය ඉස්සරහට අරගෙන මෙහෙම තණ්හාව කපාගෙන කපාගෙන යනවා. ඉතින් ඔහොම තණ්හාව කපාගෙන යද්දි අපි හිතමු මෙයාට පුළුවන් වුණා කියලා මේ අරමුණේ ඒ සැහැල්ලු භවයේ ඉන්න එකට දිගටම සතිමත් වේගෙන ඉන්න. දැන් මෙයාට කැරට් එකක් දුන්නා. කැරට් එක කෑවේ නැහැ. කැරට් එකක් කියලා මෙයා දන්නවා. ඇමක් දුන්නා. ඇම ගිල්ලේ නැහැ. ඉතින් ඇම ගිල්ලේ නැහැ. ඇම ගිල්ලේ නැති වුණාට මෙයා ඇමින් වැඩ ගන්නවා.
කොහොමද මේන් වැඩගත්තේ? දන්නවනේ බිලිකොක්කට අම ගහන විදිහ, බිලිකොක්කට පණුවෙක් ගහනවා. නිකමට හරි පණුවට ගැහුවොත් කොක්ක ගැදේ. එහෙම නැත්නම් ඉස්සෙක් ගහනවා. එහෙම නැත්නම් මාළුවෙක් ගහනවා. ගහපුවාම නිකමට හරි මාළුවට ගැහුවොත් කෙලින්ම උගුර දණ්ඩ ගිහින් කඩලනවා. පණ මාළුව ඉවරයි. දක්ෂ මාළුව කරන්නේ මොකද? හිමීට ඇවිල්ලා අනිත් පැත්තෙන් පොඩ්ඩක් කරයි. අනිත් පැත්තෙන් තව පොඩ්ඩක් කලන එක පාටම ගිහින් ඩක් දාලා ගිලින්නේ. ඒ වගේ අපිටත් මේ සැහැල්ලු වෙනවා කියන එක අපේ හික දෙන ඇමක්. අපි ඇම කනවා සතියේ. සැහැල්ලුවෙන් ඉන්නවා කියලා මතක් කර කර මතක් කර කර මතක් කර කර මතක් කර කර අපි අපිට ඒක මතක් කර කර අපි දැනුවත් වෙවි සැහැල්ලුවෙන් ඉන්නවා. එතකොට ඒ සැහැල්ලුවෙන් ඉන්න එකේ ප්‍රතිඵලෙත් අපි ගන්නවා. ඒකට අහුවෙන්නේ නැතුවත් ඉන්නවා. මේක හරහා යනවා. මේක හරහා ගියාට පස්සේ නම් මොකද වෙන්නේ? දැන් මේ තණ්හාව, හිත දීපු තණ්හාව, තණ්හාව ඇති කරන්නනේ මේක දුන්නේ. දැන් අපි තණ්හාව ගන්නෙ නැහැ. මේක කපාගෙන යනවා. ගියාට පස්සේ දැන් හිතට ඉන්න හිතින්ද ගන්න. හිත සම්පූර්ණ වික්ෂිප්ත වෙනවා. සම්පූර්ණ කලකෝල ඇතිරියට. හිත සම්පූර්ණ නන්නතාල. මිනිහෙන් දකින්න බෑ, ගෑණියෙන් දකින්න බෑ, මස්බන් දකින්න බෑ, වයිෆ් දකින්න බෑ, යාළුවෙන් දකින්න බෑ. රත් වෙච්ච ගමන් තමයි ඉන්නේ. ආයේ අබ ඇඟට දාන්න ඕනේ නැහැ. ළඟින් යද්දි පුපුරන. ඉතල මට මතකයි මං ඒ ගිහි කාලේ භාවනා කරද්දි භාවනා කරලා උඩ භාවනා කරලා මම පල්ලෙහාට එනවා. මට තේරෙනවා මම දැන් යන්නේ මේ අහවල් එක්කෙනාට බනින්න තමයි. අහවල් එක්කෙනාට කෑ ගහන්න තමයි. ඉතින් හොඳ වෙලාවට ඉතින් එක්ක ගෙදර ළමයි හරි එතකොට හිටපු නෝන මාත්‍යා තමයි යහුවේ. දන්නවා ඒක එහෙම වෙනවා කියලා. ඉතින් මේ තත්ත්වයට පස්සේ එතන දැන් නම් භාවනාව වැරදිලා. කොහේ හරි අප්සෙට් එකක් ගිහින් කියලා. මොකද මේ අපි භාවනා කරන්නේ සාන්ත දාන්ත දීන්ත කූඩු වෙන්නනේ. භාවනා කරුවාට පස්සේ මේ ඉස්සර කාම ලෝකයේ ඉද්දිවත් නැති වෙච්ච ප්‍රශ්න එන්න විදියක් නැහැ නේ. එහෙම නැත්නම් සමහර අයට භාවනා කරන්න ගියාට පස්සේ ආමේ ඇවිස්සෙනවා, රාගේ ඇවිස්සෙනවා, එලෝ මෙලෝනේ. එච්චර කල් හිතන් ඉදී මම තරම් හොඳ කෙනෙක් මේ ලෝකේ නැහැ. මාව කහෙන් නා කහ වතුරෙන් නාවලා තමයි මම මේ තරම් පිරිසිදුවට තමයි ඉන්නේ කියලා. මෙන්න භාවනා කරන්න ගියාට පස්සේ අරව ඔක්කොම එන්න පටන් ගන්නවා. බෝගා. ඒකට හේතුව මේ වටක කොහොමද යට තිබුණා. මේ ටිකේ එළියට ඇවිල්ලා රඟ දැක්වේ නැහැ. එන්න වෙලාවක් නෝන්නේ. මොකද අපි 60 දකින දකින එකට ඇස් ගහගහන කියන්නේ. කනට ඇහෙන එකට ඇහෙන එකට රණනට හිටියනේ. දිවට දැනෙන එකට දැක්කහම කෙල හලාගෙන හිටියේ. ඉතින් මේ යට මොනාද වැඩ කරන්නේ කියලා බලන්න විදිහක් නැහැ. දැන් බුදුහාමුදුරුවෝ මේ සටින් පරිමුඛං එක දීලා මේ ඔක්කොම පලාගෙන 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 ගියාට පස්සේ අරමුණටත් තණ්හාව දානවා, අරමුණෙත් තණ්හාව බලාගෙන යනවා. තණ්හාව බලාගෙන ගියාට පස්සේ අපේ අක්කෝ මෙන්න හිත එළියට එනවා. මෙහෙම හිත එළියට එනවා කියලා කියන්නේ සතිය කියන එක හොඳට වැඩ කරනවා. කවුරුත් හිතන්නේ බුදුහාමුදුරුවෝ මේ වගේ දෙයක් තමයි ඉගැන්වුවේ කියලා. අපි මොකද හිතන් ඉන්නේ බුදුහාමුදුරුවෝ ඇවිල්ලා අර සූත්‍රයේ කියවුවට පස්සේ අපේ ඔක්කොම දුක් ටික නිමිලා ගිහින් සෝවාන් වේ, සකෘදාගාමී වේ, අනාගාමී වේ කියලා කට්ටි පිරිත් කියනවා තොගේට. බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ පිරිත් කියන්නේ කොරන් කියන්නේ නෙමෙයි. පිරිත් කියන්නේ කොරන්. පිරිත් කොරන් එක තියෙන්නේ මොකේද? සතින් පරිමුඛං. සතින් පරිමුඛං කියන්නේ මුළු ධර්මස්කන්ධය. ධර්මස්කන්ධය හමුණා නම් බුදුහාමුදුරුවෝ. ඉතින් ඒ විදිහට බුදුහාමුදුරුවෝ හම්බුණා නම් ඔය කියනවා වගේ තමන්ගේ කුණු පේන්න පටන් ගන්නවා. දැන් කුණු අපේ කුණු පේන එක ප්‍රශ්නයක්ද උත්තරයක්ද? මෙච්චර කල් අපි කුණු තිබ්බා. අපි දැනගෙන හිටියේ නෑ ඒක ඔක්කොම ටික වහලා තිබුණේ. මොකද අරමුණෙන් වහලා තිබුණේ. දැන් අරමුණ පළලා දැම්මට පස්සේ අපේ තියෙන කුණු ටික තියෙනවා. මෙච්චර කුණු ප්‍රමාණයක් මංගාව තියෙනවා කියලා දන්න එක පින්වන්තයාට පෙරම්පුරාගෙන ආපු එක්කෙනාට ලොකු වාසනාවක්.
අසත් පුරුෂයාට ගුරුවරයා මාරු කරනවා. භාවනා ක්‍රමයේ මාරු කරනවා. ඔයිට වැඩිය හොඳයි යන්නේ මෛත්‍රී භාවනා. ඔය කියනවා ඔක්කොම කරන් දෙකින් මේ පේනවා නේ මට මේක මේ විදියට ගියොත් මට පිටු ඇදලා තමයි ආදී කියලා පිටු ගෙලින්න පටන් ගන්නවා. ඉතින් ඒක ඇයිද සාදු පිහිටයි දීර්ඝ සංකාරයක් හම්බුනා. පෙරපුරාගෙන අප පුණ්‍යවන්තයා කිසි ප්‍රශ්නයක් නැහැ. ගුරුවරයාට කියන මෙන්න මේකයි දැන් ප්‍රශ්නේ. උභහන්දේ කේමලක් දුන්න මම ඒක කරන්න පටන් ගත්තා මේ අපූර්වට ඒක මට දැන් අන්නත්තර වෙලා තියෙනවා. ඉතින් ගුරුවරයා ගාව තියෙන එක මේක පෙත්තයි. අපේ අජින්ත මහත්තයා කියනවා වගේ එක බෝතලයක් ගේන්නේ. ගෙනල්ලා ඒක තමයි ගන්න. ඉතින් ඒ වගේ මොකද්ද පෙත්ත? හිත අන්නත්තර වෙලා නම් හිත කැළඹිලා නම් හිත වික්ෂිප්ත වෙලා නම් බට ඒකක් දැනගන්න පුළුවන්නේ. ඒක ඒකක් සතියට නවතින්න පුළුවන්. සතියට නතු කරගන්න පුළුවන්. එහෙම නැත්නම් සතිමත් වෙන්න පුළුවන්. ඒක හිත වික්ෂිප්තයි කියලා මෙනෙහි කරන්න පුළුවන්. හිතේ කාමයේ තියනවා කියලා මෙනෙහි කරන්න පුළුවන්. හිතේ රාගයේ තියනවා කියලා මෙනෙහි කරන්න පුළුවන්. මොකද ඔය කාමය හරි රාගය හරි ද්වේෂය හරි තියෙන්න ඕන හිතකනි. ඒ හිතටම පුළුවන් ඒක තියෙනවා කියලා දැනගන්න. එහෙම දැනගත්තට පස්සේ මොකද වෙන්නේ? අපි කාමයට තියෙන ද්වේෂය නැති වෙනවා, රාගයට තියෙන ද්වේෂය නැති වෙනවා. මේ ප්‍රතික්‍රියා කරන්නේ මේ කුණු එනවා. කුණු එන්නේ මොනාටද? මේ මේක නවත්තලා ගිහින් කාම ලෝකයට යන්න කියලා. අපි කාම ලෝකයට යනවා වෙනුවට මේ ආපු කුණු ටික ප්‍රතිචක්‍රීයකරණය කරනවා. එතකොට ඒ එළියට ආපු කුණු ටික ප්‍රතිචක්‍රීයකරණය කරුවට පස්සේ ඒ ආපු කුණු ටික ඇහැ කන නාස ආදියට සම්බන්ධ වෙන්නේ නැති නිසා ඒ කුණුටි නීවරයි. කෙලස් ටික ගෙවිලා. මුඟ දෙනෙක් අහනවා කොහොමද මේ සතිමත් වෙලා කෙලස් ගෙවෙන්නේ? සතිමත් වෙලා කෙලස් ගෙවෙන්නේ මේ විදිහට කෙලස් ටික උඩ දෙන්න පටන් ගන්නවා. තමන්ට පෙනිපෙනි දැක දැක කෙලස් වෙනවා. එන කෙලස් දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් හොඳට hina වෙලා අන්ද සතිමත් වෙච්ච කොටේ සතිමත් වෙච්ච දුවේ මෙන්න කෙලස් ටික හෝගාලා එනවා. තුවාලෙකින් සැර වෙනවා වගේ, අසුචි වලකින් පණුව එනවා වගේ. මං hina වෙලා බලන් ඉන්නවා. මම මේක දිහා සතිමත් නිසා තමයි මේවා එන්නේ කියලා. ඉතින් එහෙම බලන් ඉන්න බලන් ඉන්න බලන් ඉන්න සංසාරයක් තිස්සේ ඇවිත් කෙලස් උඩට එනවා. අපි වල්ලන්න අපි අල්ලන්න එයා ඉන්නවා. පිටිපස්සෙන් අහුවෙන්නේ නැහැ. උඩට එනවා ගෙවිලා, උඩට එනවා ගෙවිලා, උඩට එනවා ගෙවිලා. එහෙම ගෙවෙන්න 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 අපිට හිතට දැනෙන සැහැල්ලුව, හිතට දැනෙන සනීපය, හිතට දැනෙන ශාන්තිය ඩබල් ට්‍රිබල් වෙලා ඉන්නේ. ඒ ආවට පස්සේ හිත දැන් මේක මුකුත් අල්ලන්නේ නැති නිසා ආයි හිත කරකෝලා දෙනවා. හරිට වැඩි සැපක්. එතකොට හිතනවා ආත්මෙට මේක නම් මට හම්බෙලා නැහැ. මේකේ මම පුළුවන් තරම් ඉන්න ඕනේ කියලා හිතුනොත් ආය අර තණ්හාව ඇවිල්ලා අහුවෙනවා. ඒ වෙනුවට සතින් පරිමුඛම් කියන එක මතකන. එහෙම නැත්නම් මාසයක් දෙකක් අහු වුණත් කමන්නේ නැහැ. ඉතින් මෙච්චර වෙලා වැඩ කරලා මහන්සියනේ. දැන් මේ හම්බෙච්ච රෙස්ට් හවුස් එකටලා පොඩ්ඩක් රෙස්ට් එකේ ඉන්නවා. හිටියට පස්සේ මතක් වෙන අය කොහොමද සතින් පරිමුඛම් කරන්න ඕනේ මේ වෙලාව හිටියේ මම හැබැයි මෙතනට වෙලා දැන් මෙච්චර කාලයක් හිටියේ කියලා මතක් වෙනවා. ඒ මතක් වුණාම ඇති සතින් පරිමුඛම් කියන එක ඒ තරම් ප්‍රබලයි. මතක් වුණාට පස්සේ ආයේ ඒක හරහට යනවා. ඉතින් කොහොම මේ හැම එකක්ම පලාගෙන පලාගෙන ඉදිරියට යන්න පුළුවන් හැකියාවක් තියෙන ශක්තියක් තමයි මේ සතිය කියලා කියන්නේ. ඉතින් එහෙම බුදුහාමුදුරුවෝ මේක දිගටම අරගෙන යනවා. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දැකලා නිවන් අවබෝධ කරගන්න පුළුවන් වෙන තරමට. ඒ හින්දා මම කියන්න උත්සාහ කරන්නේ මේ සතිය කියන එක බුදුහාමුදුරුවෝ හදලා තියෙන්නේ නිවන් දකින්න. සතිය කියන්නේ මේ විශ්වයේ තියෙන ප්‍රබලම ශක්තිය. ඒ ශක්තිය අරගෙන අවාසනාවකට මේ ලෝකේ විශේෂයෙන් බටහිර ලෝකේ ලංකේ ලංකාවේ නැතුව නෙමෙයි අපි මොනවාද පුරන්න හදන්නේ? අපි කරනවා ළමයින්ගේ අධ්‍යාපනය දියුණු කරන්න මේක. අපි කරන්න හදනවා කාර්යාලවල ශ්‍රම කාර්යක්ෂමතාවය වැඩි කරගන්න. අපි කරන්න හදනවා මිනිස්සුන්ගේ මොකද්ද ඒකට කියන්නේ නායකත්ව පුහුණුවට. එහෙම නැත්නම් ලීඩර්ෂිප් ක්වොලිටීස් වැඩි කරන්න මේවා පාවිච්චි කරන්න හදනවා. අපි මේවා පාවිච්චි කරන්න හදනවා මානසික ලෙඩ රෝග නැති කරගන්න. අපි මේවා පාවිච්චි කරන්න හදනවා කායික ලෙඩ රෝග නැති කරගන්න.
අපි මේව පාවිච්චි කරන්න හදනවා අපේ වෙන කෙටියෙන් කියනවා නම් ආමේ උපරිම තත්ත්වයට තියාගන්න මේ සතිය පාවිච්චි කරන්න හදන්න. නිවනට හදපු සතිය අරගෙන මේව කරන්න ගිහින් අපි නන්නතර වෙන දවස බෝම්බයක් විකුණන්නට වැඩිය බලන්න. මේ 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 යන්තම් හරි මේකට කියලා දෙන්නේ යම් තරමකට මේක කරන නිසා. මේක අරගෙන වෙන මොකක් හරි කරන්න ගියොත් නිවනෙන් මෙහා එදාට ලෝක විනාශය වෙනවා. ඒ හින්දා තම තමන් සතිය වඩනවා නම් නිවන විතරක් අරමුණු කරගන්න. මං කියන්නේ නැහැ ශ්‍රම කාර්යක්ෂමතාවය වෙන්නේ නැහැ කියලා. මං කියන්නේ නැහැ අධ්‍යාපන කටයුතු දියුණු වෙන්නේ නැහැ කියලා. මං කියන්නේ නැහැ කායිකවත් මානසික ලෙඩ රෝග නැති වෙන්නේ නැහැ. හැබැයි ඒව අරමුණු කරන්න එපා. අපි සෙක්කුවක් හදන්නේ පොන්නක් උගන්න නෙමෙයි. සෙක්කුවක් හදන්නේ තෙල් ගන්න. ඉතින් සෙක්කුව හදන්න තෙල් ගන්න පොන්නක් ආවොත් එයි. අනිත් හැම එකක්ම බයි ප්‍රොඩක්ට්ස්. අනිත් හැම එකක්ම බයි ප්‍රොඩක්ට්. මේ නිවන තමයි සතියේ ඉස්සරහට යන්නේ. ඒ හින්දා සතිය වඩන අය බුදුහාමුදුරුවෝ ගාවට කිට්ටු වෙන අය සතිය හම්බෙන අය බුදුහාමුදුරුවන්ගේ රක්ෂණ ලැබෙන අය. ඒ හින්දා බුදුහාමුදුරුවන්ගේ එකතකුත් මාර්යාක් එකතකුත් අල්ලන්න ලෑස්ති වෙන්න එපා. එහෙම ලෑස්ති වුණොත් සොත්ත කෝච්චි තමයි. එක්ස්ප්‍රස් කෝච්චි එක නැගලා එක කකුලක් එක තියාගෙන අනිත් කකුල පුෂ් බයිසිකල් එක තියාගත්තේ වගේ තමයි. ඊට පස්සේ වෙන ටික මම කියන්න ඕනේ නැහැ. ඔය ඔය දෙකේ ගියාම එහෙනම් අපි යනවා නම් 100 100ම දෙන්න බුදුහාමුදුරුවන්ට දීලා වැඩේ කරගෙන යන්න. මම ඒකෙන් කියන්නේ නැහැ මේ අපි වගේ තට්ටේ ගාලා සිවුරක් දාගන්න ඕනේ කියලා. අපිට මේ රැකී රක්ෂාවල් කරන ගම, වෙළඳ ව්‍යාපාර කරන ගම, ළමා ලපටින් හදා ගන්න ගම, අපේ සාමාන්‍ය ජීවිතය කරන ගම අපිට මේක කරන්න පුළුවන්. මම කරන්න පුළුවන් කියලා කියන්නේ කරලා තියෙන නිසා. අවුරුදු 25ක් මම කරලා තියෙනවා. මේ ඔක්කොම කර කර මේ කාර්යයට මම මුලින්ම පටන් ගත්තේ විනාඩි 5ක් මත. ඊට පස්සේ අවුරුදු 4ක් 5ක් ගියාට පස්සේ මට පුළුවන් වුණා ඒක පැයක් සක්මන් කරලා පැයක් පරයන්ක කරන්න. හැමදාම හැමදාම මම කොටින්ම කියනවා රැට කණේක නැවැත්තුවා. මොකද මේක කරන්නේ කාලා බැලුවා මම මේක කරන්නේ සක්මන් නම් කරන්න පුළුවන්. ඊට පස්සේ පරයන්කට ගියාට පස්සේ බබා දොයි හරියන්නේ වැඩේ නිදාගන්න එක නිදාගෙන නිදාගෙන කියොත් ඔය ගිහින් නවතීද දන්නේ නැරුණාට. ඒ හින්දා අනේක අඩු කරලා අනේක නවත්තලා සක්මනේ පරයන්කය කෙරුවා. ඒ හින්දා අපිට අවශ්‍ය කරන්නේ මේ නිවන් යන්න තමන්ගා ඇත්තටම අවශ්‍යතාවයක් හිතේ තියෙනවා. නැත්තම් මේ අරයක් කරනවාට මෙයක් කරනවාට කරනවා කියලා තමන් තමන්ගෙන් අහගන්න. ඉතින් එහෙම අහගත්තාම තමන්ට එතකොට තමන්ගේ මාර්ගය පැහැදිලි වෙනවා. බුදුහාමුදුරුවෝ එක්ක ඉන්නවද නැත්නම් වෙන ලෝකයක යනවද කියන එක තමන්ට තේරෙන්න පටන් ගන්නවා. 100 100ක් බුදුහාමුදුරුවන්ට යන්න. එතකොට අනිත් හැම එකක්ම හරියනවා. අයි අනිත් හැම එකක්ම හරියන්නේ අනිත් හැම එකක්ම හරියන්න හේතුව තමයි අපේ හිතට මායයට ඕන පුළුවන් තරම් දේවල් හරි කරලා දීලා අපි මේ මායයන් පැත්ත තියාගන්න. එන කරන එක හරියනවා. හැබැයි මට නම් ඒකේ අනිත් පැත්ත උනේ මං කරන එක වැරදුනා. වරදින්න මම බුදුහාමුදුරුවන්ගේ පැත්තට භාවනාව පැත්තට ගියා. හැබැයි මුඟ දෙනකොට වෙන්නේ ඒක නෙමෙයි. මුඟ දෙනකොට වෙන්නේ කරන එක හරියනවා. හරියට හරියන්න මේකෙන් අයින්. ඒක මතක තියාගෙන අපි දිගටම සතිය වඩන්න ඕන. සතිය වඩලා හරියන්න තමයි පුරුදු වෙන්න ඕන දැනගන්න ඇති කියන්නේ. මේ අපේ ඔළුවල ඇති කියන කතාව නෑනේ. ඉනෆ් කියන වචනේ ඇත්තෙම නෑ. අපි අනිත් අයට ඉනෆ් කියන අපේ පැත්තට ආවම නොට් ඉනෆ්. පුළුවන් තරම් ගොඩ ගහනවා. 70 75 වුණාට පස්සේ ගහපු බෙරේකුත් නෑ, බෙරේ පණුවුත්. ඊට වෙන්නේ ඉස්සෙල්ලා ඉතින් මෙතනින් තරුණ පිරිසක් ඉන්නවා. ඉතින් ඕගොල්ලන්ට මේක හම්බෙලා තියෙන්නේ පෙර පිනක. ඒ හින්දා මේ අවස්ථාව අතහරින්න එපා. අවස්ථාව ගිලිහෙන්න දෙන්න එපා. මේක අපි හරියට කරගත්තොත් තමන්ගේ හැම දෙයක්ම කාර්යක්ෂම වෙනවා. කැමති වුණත් අකමැති වුණත් එහෙම කාර්යක්ෂම වෙලා මේ අපිට හිතාගන්න බැරි ගමනක් ගිහින් තියෙයි අවුරුදු ගාණක්.
කාලයක් ගියාට පස්සේ. ඉතින් මේකේ වැදගත්ම දේ තමයි මේ සතිය කියන එකේ අපිට හොයාගන්න බෑ එක චිත්තක්ෂණයක්වත් අවදිමත් වෙන්න බැරි. අවදිමත් භාවය තියන්න බෑ. අන්න අහවල් වෙලාවේ අවදිමත් භාවය තියන්න පුළුවන් තියන්න බෑ කියලා අපිට කියන්න වෙලාවක් නැහැ. තියෙනව නැත්තේ නෑ. අපි නිින්ද ගියාට පස්සේ කියන්න බෑ. හැබැයි හරියට සතියෙන් නිදා ගත්තොත් අපි ඇහැරෙන්නේ සතියෙන්. සමහර පොඩි ළමයෙක් ලොකු හාමුදුරුවෝ කියනවා ලියනවා කියලා එයා නිින්දෙන් ඉඳින් නිින්දෙන් ඉන්නවා කියලා දානවා. ඇහැරෙන්න පටන් ගත්තට පස්සේ ඕන ඇහැරුණා. ඊට පස්සේ ඕන වල්පල් හීන පොඩ්ඩක් පෙනි 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 තියෙනවා. ඉතින් ඒ පෙනි පෙනි තිබිලා ඒකට සතිමත් වුණාට පස්සේ ඕන ඩොක් ගාලා ඇහැරෙනවා. ඒ වගේ ඇහැරෙද්දිත් සතියෙන් ඇහැරෙන්න පුළුවන්. ඒ වගේ අපිට මේ සතිය කියන එක 24/7 අය 24ම කරන්න පුළුවන්. දවස් සතියෙම කරන්න පුළුවන්. ඉතින් ඒ හැම තමයි මේ සතින් පරිමුඛං කියලා කියන්නේ ඕක කරගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ඒ මිනිස්සෙක් විතරයි. ප්‍රතික්‍රියා නොකර ඉන්න පුළුවන් දැනුවත් භාවයේ ඉස්සරහට තියාගෙන ඉන්න පුළුවන් කෙනෙක් ඉන්නා නම් ඒ මිනිස්සෙක් විතරයි. වෙන විදිහකට කියනවා නම් මනුස්සයයි සත්වයයි අතර වෙනස තමන් සතිමත්ද කියන එක විතරයි. සතිමත් නැත්නම් සමාවෙන්න අනික් ගොඩේ තමයි. මොකද සත්තුත් කරන්නේ මේ අපි කරන ටිකම තමයි. උන් කලිසම් ඇන්දේ නැති වුණාට, ගවුම් ඇන්දේ නැති වුණාට, උන්ට ඉන්ෂුරන්ස් නැති වුණාට, උන් හෙල්ත් කෙයාර් සිස්ටම් එකක් නැති වුණාට, උන් කරන්නේ කන බොන එක, වර්ගයා බෝ කරන එක, බයේ නිදාගන්නේ. අපිත් කරන්නේ ওই ටිකමනේ. එකම වැඩේ වෙන විදිහෙන්. ඉතින් ඒක මේ වෙන විදිහකට කරන එක අපි හිතන් ඉන්නවා මනස උසස් කියලා නෑ. මනස උසස් කියලා කියන්නේ අපිට පුළුවන් නම් මේ වෙන දේවල් දැනගන්න, මගේ මෙච්චර කෙලස් තියෙනවා, මේ කෙලස් හරහා යන්න පුළුවන් සතිමත් භාවයක් තියෙනවනම් අන්න ඒක සත්තුන්ට කරන්න බෑ. එතකොට සත්වයාට වෙනස් වෙච්ච මිනිස්සෙක් වෙන්න පුළුවන්. එහෙම වුණොත් මන උස් වෙනවා, මනුස්ස වෙනවා. ඉතින් එහෙ ඒ ගතියට එන්න සතිමත් වෙන්න කිසි කෙනෙකුට කියන්න බෑ මට මෙන්න මේ දේ අඩුයි කියලා. සතිමත් වෙන්න මෙන්න මේ හේතුව නිසා මට සතිමත් වෙන්න බෑ කියලා කාටවත් කියන්න බෑ. මොන්න තරම් වැඩ තියෙන කෙනෙකුට වුණත් මේ සතිය කියලා කියන්නේ සක්මනයි පර්යන්කයයි නෙමෙයි. සතිය කියලා කියන්නේ දැනුවත් භාවය. මම අද එක්කෙනෙක් කෝල් කරලා ඇහුවා, මං ඉතින් මේ කාගෙන් හරි නම්බර් එක අරගෙන ගිය සැරේ වැඩසටහනට අපු එක්කෙනෙක් ඔෆිස් එකේදී මෙන්න මේ වගේ ප්‍රශ්නයක් අහනවා, කොහොමද සතිමත් වෙන්නේ? මං කිව්වා සතිය කියන එක මේ මොනවාද ට්‍රාන්ස්ෆෝමරයකින් එන එකක් නෙමෙයි. අපිට ඕන වෙලාවට ප්ලග් කරලා ගන්න අපි මේ සක්මනයි පරයන්කයි කරන්න අපිට ඒක අපේ ජීවිතේ කොටසක්. සති ඉන්ද්‍රිය කියලා එකක් වැඩෙන්න පටන්. ඊට පස්සේ සති ඉන්ද්‍රිය වැඩුණාට පස්සේ ඕන හැම එකටම අපිට දැනුවත් භාවයේ ඉපේ යනවා. අපි විශේෂයෙන් කරන්න යන්න ඕනේ නැහැ. සතිමත් භාවයේ තියෙන්නේ මුකුත් නොකර ඉඳීම විතරයි. මුකුත් නොකර ඉන්නවා කියලා කියන්නේ වෙන දේ දැනගන්නවා කියන එක. මුකුත් නොකර ඉන්නවා කියලා කියන්නේ වෙජිටබල් එකක් වගේ, ගෝවා ගෙඩියක් වගේ බුදියා ගන්නවා කියන එක නෙමෙයි. අවදිමත් භාවයේ දේවල් වෙන්න ඇරලා බලන්න ප්‍රතික්‍රියා නොකර ඉන්නවා. එහෙනම් ඒ ප්‍රතික්‍රියා නොකර ඉන්න කිසිම දෙයක් අවශ්‍ය නැහැ. විශේෂයෙන් අපි හුඟ දෙනෙක් හිතන් ඉන්නවා මේ භාවනා කරන්න බෑ, මං තාම සිල් කඩනවා කියලා. පිරිමියා හුඟක් භාවනා කරන්න දෙන්නේ නැත්තේ ඒකයි. උන්ට හවසට අඩියක් ගහන්න ඕන. අඩියක් ගහන නිසා මේගොල්ලෝ හිතන් ඉන්න කවදාවත් භාවනා කරන්න බෑ කියලා. බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා එහෙම අවශ්‍ය නැහැ කියලා. කොහෙද කියලා තියෙන්නේ සතර සතිපට්ඨානෙ. කොහොමද කියලා තියෙන්නේ බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා සත්තානං විසුද්ධියා. සත්තානං විසුද්ධියා කියන එකේ තියෙනවද කොහේ හරි මේ සත්තු කියන්නේ සිල්වත් අය විතරයි කියලා. මිනිස්සු විතරයි කියලා තියෙනවා. මේක ඇහෙන ඕනම සතේ, මේක කරන්න පුළුවන් ඕනම සතේ. තිරිසන්නුන්ට බෑ කියන එක ඉතින් අපි කොහොමද දන්නේ? උනාට වෙන සත්තු කොට්ටාසෙ ඉන්න පුළුවන්. මේක කරන්න පුළුවන්. උන් අසිල්වත් උනත් ප්‍රශ්නයක් නැහැ. බුදුහාමුදුරුවෝ කියන උඹලා මං ගාවට වරෙල්ල. මාගා දෙනවා ප්‍රතිචක්‍රීය කරන යන්ත්‍රය. මං උඹලා මේ පැත්තෙන් දානවා. මේ පැත්තෙන් දාලා එහා පැත්තෙන් ගන්නවා පිරිසුදුකම්. කියන කතාව තියෙනවා. ඒ හින්දා
මේ කාට හරි කියන්න එපා මගේ අතින් මේ සීලය කැඩිලා තියෙනවා, මගේ අතින් මේ සීලය කැඩෙනවා, ඒ හින්දා මට මේක කරන්න බෑ. මම ගියපු හුඟක් තැන්වල ඔය වගේ සීල් කඩන අය හිටියා. වැඩසටහන කරලා හිමීට පොඩ්ඩක් එළියට ඇහැල්ලා පොඩ්ඩක් කතා කරන්න බැයිද කියලා අහලා, යාළුවෝ මගේන මම හවසට පොඩි අඩියක් ගන්නවා. ඉතින් මම ඒක දැන් හරි ප්‍රශ්නයක් නේ, මට මේක දිගටම කරන්න බෑනේ. එතකොට මම කියන්නේ නෑ ඒ අඩිය ගන්න සතිය. සතියෙන් අඩිය ගන්න. බෝතලේ කඩද්දි කඩනවා කියලා දැනගන්න. වක් කරද්දි සමා වෙන්න ඕන. වක් කරද්දි වක් කරනවා කියලා දැනගන්න. ඒ ගඳ සැරේදි සැරේනවා කියලා දැනගන්න. මේක ගද්දි වීදුරු ගන්නවා කියලා දැනගන්න. ඉතින් එහෙම කරලා කට්ටිය එක්කෙනෙක් තුව මාස 9 ගියාට පස්සේ අපේ ගෙදර පළවෙනි සැරේට මගේ ජීවිතේට, එතකොට අපට අවුරුදු 58 59ක් ඇති, පළවෙනි සැරේට මගේ ජීවිතේට ඇල්කොහොල් නැතුව පාටියක් දුන්නා. අන්න ඒ වගේ අපි මොන වැරදි කරලා තිබුණා, මොන වැරදි කර කර හිටියත් පිරිසුදු වීමේ ශක්තිය අපෙන් නැති වෙන්න, අන්නේ නැති වෙන්නේ නැති ශක්තිය තමයි මේ බුදුහාමුදුරු අපි දකින්නට ශක්තියක් බුදුහාමුදුරු අපෙන් ඉස්සරහට ගන්න. පෞද්ගලිකව මන් දිහා බැලුවොත් මමත් හොඳ මනුස්සයෙක්ද? නරකේ හොඳටම හිටපු මනුස්සයෙක්. ඒ හින්දා ගිය අවුරුද්දේ ඇලුම්නායි එකට ගිය වෙලාවේ කැම්පස් එකේ නිකමට එන්න කියලා කිව්වා, විනාඩි 15කට අයබායක විතර සාකච්ඡාවකට මං ගියා. ගියාට පස්සේ ප්‍රශ්න අහන්න දුන්නාම පළවෙනි ප්‍රශ්නේ ඇහුවේ මොකද්ද? අපේ බැච් එකේ සමහන වෙයි කියලා හිතාගෙන අය හිටියා උපවහන්සේ කියලා කියලා එතනින් යන වෙන ඔබ يعني උඹ වගේ එකෙක් මහණ වෙයි කියලා හිතන්නේවත් නැහැ. තව එක්කෙනෙක් කියලා තිබුණා ජයකොඩි මහණ වුණා නම් මේක කරන්න බැරි එකක් තාත් නැහැ. ඒ ඒ ඒ ඒ තරමටම අනිත් පැත්තේ හිටියේ. ඉතින් එහෙනම් අපි මොන වෙලා අපිට ලොකු හාමුදුරුවන්ගෙන් ඇහිඳ ලැබෙන දේ තමයි කොච්චර වැඩි කෙරුවත් ඒක මේ සතිය වඩන්න නිවන් යන්න බාධාවක් කරගන්නේ. එහෙම බාධාවක් වුණා නම් අඟුලිමාල මහරහතන් වහන්සේ කෙනෙක් වෙන්නේ නැහැ. අඟුලිමාල මහරහත් මහා ශාක්‍ය මහරහතන් වහන්සේලාගේ අග්‍රතැනට එන්න හම්බෙන්නේ නැහැ. දුෂ්ටගාමිනි රුවන්වැලි සෑයක් හදන්නේ අද ලංකාවේ නෙමෙයි ලෝකේ ඉන්න හැම එකාම එන්න හදන රුවන්වැලි සෑය වටේට. එතන තමයි අඩුම ගුරුත්වාකර්ෂණය තියෙන්නේ. හැදුවේ කවුද? දුෂ්ටගාමිනී කියලා ධර්මයට එන්න ඒවා බාධාවක් වුණේ නැහැ. ඉතින් ඒ හින්දා තමයි මම පටන් ගත්තේ මේක කියලා. මේ පින්වතුන්ට හම්බෙලා තියෙන්නේ අනකැස් බෑව වියසිදුරෙන් අහස බලද්දි අමාවක පෝයක් නෙමෙයි පුන්සඳ පායලා තියෙනවා වගේ අවස්ථාවක්. එහෙනම් ඒ අවස්ථාව ආයේ කල්ප කීයකට ඉද දන්නේ? එන්දයක නැති කරගන්න එපා. ලොකු හාමුදුරුවෝ ඕක නැති කරගන්න එපා කියලා ලස්සන කවියක් කියනවා. මඟ හොඳට පෙනේ නම් යන්න පාරක් තිබේ නම් හිම බැදිවල යන්නේ මං මුලා වූ එකෙක්. එසේ මං මුලා නොවේවා මේ සියලු දෙනාට නිර්වාණයම සාක්ෂාත් වේවා කියලා මම දේශනා මෙතනින් මාර කරනවා. සියලු දෙනාටම පෙරුවන් සරණයි. හොඳයි, ඒ දේශනාවේ අමාරයත් එක්ක අපිට පුළුවන් වැඩසටහන නිමා කිරීම සඳහා පුණ්‍යානුමෝදනා සිදු කරන්න අද දවසේ අපි අද දවස පුරාවට සතිය වඩලා, සතිය ගැන සාකච්ඡා කරලා, සතිය ගැන දේශනාවක් අහලා දවස පටන් ගත්තට වැඩිය විචාල ප්‍රබෝධයකින් විශාල ධනාත්මක කම්පන චංචල වේග රාශියක් ඇති කරගෙන තියෙන වෙලාවක්. මේ වෙලාවේ අපිට පුළුවන් මේ ධනාත්මක කම්පන චංචල වේග විශ්ව සත්වයක බෙදා හදාගෙන ඒ විශ්ව සත්වයන් තපවත් භාවයට පත්වේවා කියලා ආශිර්වාද කරන්න. ඒ සඳහා අපි මුලින්ම මෙණේ කරන්න ඕන, මතක් කරන්න ඕන කිලෝග්‍රෑම් මමෙන් දරුව කරනා කාලේ ඉඳලා මේ මොහොත දක්වා යම් සත්වයෙක් උන්වහන්සේ රැක උපස්ථාන කරලා මේ බුද්ධ වචනය ගේන්න උදව් උපකාර කරලා
කුසල් බලාපොරොත්තු ඉන්නවා නම් ඒ සියලුම තත්ත්වයට මේ කුසල් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ ස්ථානයේ වැඩවාසය කරන නායක ස්වාමීන් වහන්සේටත් අනිකුත් ස්වාමීන් වහන්සේලාට උන්වහන්සේ රැක බලා ගන්නා සියලුම සත්වයන්ට මේ කුසල් අනුමෝදන් වෙත්වා. මේ ගුරු ස්වාමීන් වහන්සේට උන්වහන්සේ රැක බලා ගන්නා සියලුම සත්වයන්ට මේ කුසල් අනුමෝදන් වෙත්වා. මේ සතියන්තයේ ගෙවල් දොරවල් අතහැරලා දාන මේ වගේ තැනකට ඇවිල්ලා මේ දේ කරගෙන යන්න අපිට ගෙවල් වලින් ලැබෙන සහයෝගයට මේ ගෙවල් වල ඉන්න අම්මලා තාත්තලා දුවගොනුන්ට සියලුම දෙනාට මේ කුසල් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මෙතනට ඇවිල්ලා මේ තමන්ගේ කාර්ය කරගන්න ගමන් ආසනයක් කරපියාගෙන යන මේ සියලුම පින්වතුන්ටත් මේ කුසල අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේවා සංවිධානය කරන්න මේ ස්ථානයේ විවිධ ආකාරයට පිරිස් අපපත්තාන කෙරුවා උදව් උපකාර කෙරුවා. ඒ වගේම සති සංසදයේ විශාල පිරිසක් මේකට උදව් උපකාර කරනවා මහන්සි වෙලා තියෙනවා. ඒ වගේම යෝගාරණේ පිරිසක් මේකට මහන්සි වෙලා තියෙනවා සංවිධාන කටයුතු කරන්න. අපිට විදේශ විදේශ වලින් මේවට සහයෝගය හම්බ වෙනවා. ඒ සහයෝගය දක්වන මේ සියලුම දෙනාට මේ සාදරයෙන් වේවා. ඒ වගේම මේවා දැකලා ප්‍රීතියට ප්‍රමෝදයට පත් වෙලා පත් වෙන වෙන මිනිස්සු ඉන්න පුළුවන්, මිනිස්සු නොවන කොටස් ඉන්න පුළුවන්, දුර ඉන්න පුළුවන්, ළඟ ඉන්න පුළුවන් කියලා තේරුම් ගන්නවා. අවසාන වශයෙන් අපේ නමින් මිය පරලොව ගිය කුසල් බලාපොරොත්තු ඉන්න මේ සංසාරේ පුරාවට යම් ඥාතියෙක් ඉන්නවා. ඒ සියලුම දෙනාට මේ කුසල් අනුමෝදන් වෙත්වා කියන තීර්ෂයෙන් එත්තාවදාදී ගාථා සජ්ජායනා කරනවා. පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං ඉදං ෝ ඥාතේනම් හෝති ඉදං ෝ ඥාතේනම් ඉදං ෝ ඥාතේනම් ප්‍රාර්ථනා ගාථා ඉබිනා පුඤ්ඤ කාන්තේ සතන් සමාගමෝ ඉමිනා පුඤ්ඤ කම්මේ සතන් සමාගමෝ ඉමිනා පුඤ්ඤ කම්මේ සතන් සමාගමෝ සුඛී හොන්තු සාදු සාදු අනුමෝදාමි.